දමන්තා චක්කවාලේ සු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කදං දම්මසවනකාලෝ අයංබදංතා දම්මසවනකාලු අයංබදන්තා දම්ම සවනකාලෝ අයංබදන්තා නමුෝතස්ස භගවතුෝ අරහතු සම්මා සම්බුද්දස්සෙ නමෝතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්සෙ නමෝතස් භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්ධස් සද්දහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න පින්නත් සිරු දෙනම සූදානම් වෙන්නේ උතුම්ම ධර්ම දේශනයකට සවන්දට ස්වාමින් වහන්සේ කැමැති මේචී විතේදීම නිවීම පිණිස උපකාරවන දහම් කරුණු කීපයක් පහදාදන්න නිර්වාය වබෝධ පිණිස නිවීම පිණිස නිවන උපකාරවන දහම් කරුණු කීපයක්. මේ විදිට යම්කිසි කෙනෙකොට මෙනෙහි කරන්න පුළුවන්න්නම් මෙ කරුණුීපය නිවැරදිව මෙනෙහි කරන්න පුළුවන්නම් තියාට වර්තමාන භාවයද අනාගත භාවයද කවදද කියන එක නෙමි ප්‍රශ්නිතියෙන්න්නේ එක අවබෝධ කරගන්න පුළුවන්ගේ අවස්ථාවයි අවස්ථායිම නිවන්දකින මේ අකාලික දහමක් කාලයක් නෑ දැන් මාර්ගයට අවතීරණ වනු දැම් පලේ ලැබෙන. මාර්ගෙට අනතුරුව පලේ එකග එක චිතක්ෂණය යන්ය. මාර්ගයට බැහැගන්න තමයිතින්. මාර්ගෙට අනතුරුව පලේ ලැබෙන. එන අකාලික දහමක් මේ පෙරභාවල අපට බැරිවුණේ අපේම දුරෝලතා වෙනිසා. එ උත්්‍යහයක් තිබුණ හැබ වත්සාහය සම්පූර්ණ කරගත්තින ආරම්භ කරපු ඒවත්සාහය අවසානය දක්ව අරංගයේ නැති නිසා තවත් භවයකට උරුමකම් කියන්න සිද්ධ වනා එකන සම්මවායාමය අඩුපාඩුවක් තිබ්බා නමුත් සසර පුරුද්ධකටා අනුව පුරුද්ධ වර්තමාන භවට තරගෙනාව මේ භවේ ඒ වායාමය තියෙනවා සම්මවායාමය යනොතමයි බණහන් යනත මේ ධර්මය පිළිපාදන්. එවාගේම සමා සතියත් පෙරබවල යම ආකාරයෙකට පුරුදු කළ සම්පූර්ණ කරගත්තිනේ සම්පූර්ණ කරගත්තනං එනම් පෙරබවලම මේ අවසානයයක් දකට තිබ සමාධිට්ටියත් යම ආකාරයකට සම්පූර්ණ කරා හැබයි සරව සම්පූර්ණ වන්නේ ඒ අධි ප්‍රඥා කියන ෂස්ටාංගික මාර්ගයේ අධි ප්‍රඥාව කියන ස්භාවටාවනෑ එනි සාතමයි වර්තමාන භවේටාවෙන්. වර්තමාන භාව ඒ කරුණු ටික සරෝ සම්පූර්ණ කරගත්තොත් ඇති මේ භය අවසාන භාවය වෙන්න පුළන්. බඒකෙත් සම්මාවායාම සම්මා සති සම්මා දිට්ටි කියන එක හරියටම සම්පූර්ණ උන්නැතා තවත් භායකට උරුමකම කියද වී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කකාලික දහමක් කැටියට දේශනා කළේ මේ දැන් දැක් මේ අවස්ථාව මේ දැන් කරගන්ඩ මේ පසුවට කල්දාන්්ඩ එපා වස්තරයට ගිින්දරැවුලුනාා නං ඒයි ගිනිිගත්තාය විටසල් රහත්තෙන්ට පුළුවන්න්නන් ඒක ගැන හොයන්න එපා මෙ රහත්වෙන්න්න පුළුවන්ං එක ගැන උනන්දුයෙන්න්න කිව බලඩ අපි මොකක්ත් දෙකෙන් කරන්න ඉසල්ල වස්තරේ ගින්න නිවාගෙන තම ඉන්නේ ඇැබේ මේ කොළොසාකාරයක ගින්නෙන් දැවෙන බව යි කොළොසාකාරයක ගි නිරන්තරෙන් ගිනිවලින් දැවෙන ඇබ මේ එක ගින්නක් නිවා ගණඩාදන. ඒවගේ අනන්ත ප්‍රමාණ අපි ගිනි අරගෙන පිච්චිරා දවිලතින සංසාරය. අලුවෙලාතින පිච්චිට අලු වෙලාතින. පනපිටින් පිච්චිර අලු වෙලාතින දේව මේ ලෝකය දිහ බලපාම තේරය නොපේ නනි සැනෙන් ගෙවල් ගිනියාාරගෙන ගේිය ඇතුළෙ මඟගරුවේනවා විශාල කර්මාන් සල ගිනියාාරගෙන ඒතු අංගුුවන පිච්චන ගුවන්්‍යනාවල සිය ගන ඒවා අර පත්තු වන වෙසක් කූඩුවගේ ගින අරගෙන ඒ ඒ මනුස්යෝත එක්ක මෙහෙම පිච්චිර අලුවේනවා අපි ඔග කොච්චර අලුවෙල ඇද පිච්චි තිේන. වස්තරයට ගිනිය ුල්ලනානට කමන්න ඉටිස්සල්ල ලළුවන්ං රහත්තෙන්න්න ඒක තම ඉටඩා හොඳේ අරග නිවාගන්නට වැඩි තේතයි බුදුරජාණස දේශනා කළතිය එනඒ සඳහා උපකාරවන දහම්කරු මේක අහන්නේමේ මේ ජීවිතයේදීම නිවීම පිණිස උපකාරවන දහම් කරුණු කීපය යම් කිසි කෙනෙකුට රූපය දකින්න පුළුවන්න්නං වෙනස්වන බව විපරිනාම සභභාවය නුවනින් දකින්න පුළුවන්න ඕක එක කාරණයක් අනිත්කාරණය තමයි රූපය දුකට අයිති බවදකින්න පුළුවන් අනිත්කාරණය තමයි රූපෙල් ලෙඩ වෙන බව දකින්න පුළුවන්න.ඒවගේම තමයි රපය තමන්ට අයිති දෙයක් නොවන බව දකින්න පුළුවන් මේ නිවනට උපකාරවෙන ධර්මයන්. ඒවගේම රපය සැනයක් තුළ විනාස්ස වෙන දකින්න පුළුවන්න එවගේ මේ රූපය පරමාර්ථ වසෙන් නැති බව දකින්න පුළුවන්න එවගේම රූපය තමාට ඕන විද්දියට පිළියල නොවෙන බවදකින්න පුළුවන්න මේ කරුණුට කඇති මොකට මෙදදිම නිවන් දකින්න දැම්මකර් දෙ කියප කරුණුටිට එම කරුණුකී පැන් එහන්නමකි නිවීම සඳහා එන පළමය දකි නෝන රූපය විපරිනාමයක් හෙවත් වෙනස් වන බව දක පේනවද ඒ දකිින්ඩකිව බදුරජාන් වහන්සේ. රූපය නිරන්තරෙන් විපරිනාමයක් පෙරලෙන සභාවයක් තියෙනකාරෙන් අන්නාකාරයක් ගන්න සභාවයක් විපරිනාමයක් තියෙනද ඒක දකිඩ. නිවනට එකක පකාරಣ දර්මತ. ගಾಡ ಕ බදුරජාන් ව ඒක දුකට අයිති යක් හැටට දකිින්. ಇ ಪರක්ෂ ක බලಡೋනික දුකට අයිති සැපට යිති. යිಕ ಕ හರ್ ರක්್ෂ ಾර කර ගಡ. ඇත දුක දකින්නේ දුක දැනගාන්නකිව දැක ගಡ කිවා. එන දුකටයිති දෙයක් බව දකින්න කොහද දකින්න නුවනී. දර රූපයේ වෙනස්සන ස්භාවේ විපරිනාමය දකින්න කොහෙද එකත් නුවින් තමයි සිතින් තම දකින්නේද ප්‍රඥාවෙන් දකින්න ති ඒවාගේම එරූපය ලෙඩවෙන බා එක ලෙඩ වෙනද ඇත්තන දකි එතොර වෙනස්සනාන ඒක බොරුවත්ද නෑනේ ඇත්තන දකිින් එතවට දුකට අයිති බව දකි නනන් එක බොරුවක් නෙවෙෙන ඇත්තනේද දකින්නඒ සත්‍යය දැකීම තුළ තමයි නිවනට යන්නේ බො බොරු කියලා බොරුව මුලා කලා නිවන් දකින්න බැ කවදා සත්‍යය දැකලා නිවන් දකින්න තර එනම් ලෙඩවෙන බව තොර ලෙඩවෙෙන මමද රූපෙද මම නෙමි ලෙඩවෙන්න ම කියන මම කිය ගත්තත් මයි මම ලෙඩවෙන්නේ නෑඒ ප්‍රතක් ජන සිතේ තමයි මම ලෙඩවෙන්නේ. මේ ආරයමාර්ගේ මම ලෙඩවීමක් නෑ තේරෙනත් ධාතුන්ගේ විකෘතියක් ධාතුන්ගේ විකෘතියට තමයි ලෙඩ කියන වචනය හදාගත්තය එනම් ලෙඩවෙන බව දකින්න කිව.ඒවගේ එක තමන් සතු දෙයක් නොවන බව දකින්න කිවා. එකක තමන් සතු එක ද රූපිෙන් දොට ඇත්ත මකත් තම සතු දෙද තමන් සතු නොවන දෙයක්ද. සනයක් තුළ විනාශය දකිින්ඩ කිවා. හරිද බුදුරජන්නන් සික්කේන දේශනා කරන. සැනයක් තුළ විනාශසය දකිින්න්න කිවවා එයි චිතක්ෂණ දාහතයි. අන්න දකිින්ඩ කිවා. චිතක්ෂණ දහතත් තුළ විනාශසය දකිින්ඩ කිවා.වැඩඩ සැනයක් තුළ විනාශය? පරමමාර්තවය නැති බවදකිින්ඩ කිවා. සම්මුති වශයෙන් තියෙනවා රූපයක්. පරමමාර්ත වශය ති නල් අයන එක දකිින්ඩිකිවා. තමාගේ වස්සෙහි තමාගේ කැමැත්ති හැටියට පිළියල්ල නොවෙන බව දකිින්ඩිකිවා. ද තමාගේ කැත්ති හැටියටදේ රූපය පිළිලවෙනි දැ තොට කරුණු කියති දොට ඇැතිව මහිතයි හයත් හතත්තින. අතක්කිිතර තිීනනේ එනයි දවවාහත ඇති ොඳටම ලකරුණු කීපයි තො මේ ජීවිතයේ දීම නිවීම පිණිස උපකාරවන දහම් කරුණු කීපයක් එනන්ද දැ කතම නිවැරදි දැනද අනිවා පරම සත්‍යය ඉදෙන සත්‍යය තම දකිින්න්නි කියන බුදුරජාන් වන්සේ එද එෙන රූපේ කියන ධර්මතාවය එන විපරිනාාමයක්හෙවත් වෙනස් වන ස්භාමයක් තිීනොද තිීන වෙනස් වනවා රූපය දෙන සි රූපය කියන සම්මුතිනාමයක් අන්න රූපය ඇතුලින් රූපයේයට සැඟවිලා තින අර්ථය ගණ්ඩෝනි රූපයයට අර්ථය හංගලතින් රූපය කියන වචචනය උඩිින් පෙන්නලතින යට හංගලතින් අර්ථය අර්ය හංගලනය තින් නිවැරදි අර්ථය යට හංගල රූපය කියන මේ වේකින් සලුවකින් වහලා එ රූපයකකිවේ මොකටද තුන්ගේ ක්‍රියාකාරිත්තයට රපය කිවේ. අන්න යටති අර්ථේ ගන්ඩ ලී අරසලුවා අයින් කරන්න. මකත් රූපය කියන සල්ුවා අයින් කරට. ඇත වට ගණ්ඩවෙන්නේ මොකාච. අන්න ඒතුලයි වෙපරි නාමය දකින්නේ. ඒතුළයි වෙනස්සන බෞ දකින්නේ. ද රූපයද වෙනස්සෙන්න්නේ දැ මේ දැකු දේදක රබ මෙ දැනුති ද රූපය වෙනස්සලද නෑ. රූපයනෙ මේ වෙනස්සන බවතියන්නේ ඒ සලු අයිංකල්ල බලන්න රූපය කියනව වච්චන්නේ යථාර්ථය හංගලතියන ආර්ථය සැගවිලාතිය අර්ථය ගන්නඩ ඒ තමයි ධාතු සත්‍රමහ ධාතු එතොට වෙනස්වන බවතියන රූපේද ධාතුන්ගිද අන්න දකිඩ එතොට රූප කියන සංඥාවට මකද වෙන්න ආයක මකණඩ මකල දන්ඩ අයිම කල්ල දන්න සිතේ. එතුො නිවැරදිව දකින්නඕන නේද නිවන්දකින්නන එ නිවන්දකින්නන නිවැරදිව දකින්න ඕනේ නිවැරදිව දකිනයකට මකක්දකි සම්මාධීට්ි. නිවැරදිව දකිනවන සම්මාධිට්ටි වැරදිට දකිනවන මීත්‍ය අදිීට්ටි නිවැරදිව දැකීමට කියන සම්මාධීට්ටි. නිවැරදිවදාකින්ට එතකොට දැ රූපේද විවිපරිනාමය රූපේද වෙනස් වනස්වභාාවය තියන්නේෙ ධාතුන්ගෙද. ව තර බණහනකොට සතියෙන් අහන් ඕෝනි සොඳ සීහයෙන් හොද නුවනින් තමක් කොතනද ඉන්නේ කියන එස් සිත වර්තමානය අභ්‍යාන්තරය තුළ තියාගෙන ධර්මය ශ්‍රවනය කරන්න තොර මේ ධර්මය අවබෝධ කරගන්න පහසුයි. තේරෙනවා පහසේ. ත රූපය හනං එන ඒක හැග විලා තින් අර්ථයගත් හම ධාතු ක්‍රියා කාරිච්‍යචතින්. අන්න ඒක දකින්න ඒකේ විපරිනාාමය තියන්නේ. දොර විපරිනාමය තියෙන්නේ රූපේනෙමේ ධාතුන්ගේ හිතමයි විපරිනාාමය තියන්නේ. එන එක දකිින්ට එතකට දැන් අපි එක දකින්නන රූපයක් වෙන්කර ගඩිබේ. අපි රූපය අරගෙන තියනවනි ජීව සංකල්පය තුළ එම ඇත්තා ප්‍රාණී කියන සංකල්පය තුළ සත්‍යය කියන සංකල්පය තුළ අපි රූපය අරගෙන තින එතුට අපි බලනවා විපරිනාමය වෙනස්සනස්භාවය සත්‍යයකුටද ධාතුන්ටද පුද්ජලයකුටද ධාතුන්ටද පුද්ගලයකුටද ධාතුන්ට තට ධාතුන්ට තියෙන්නේ හිතක නිසා නිවැරදිව ගණඩ නිවැරදිව හිතන්න තිං ධර්මදේශනාව සිද්ධ කරනකොට අහගෙනඉන්න නිවරදි හොඳින් හගනින්න්න්න. එනං සිතිං විමසන්ට සිතිින් සිතට තමයි මේක ගන්න සිතින් විමසන්න තහෙමනං ඇතකොට ධාතුන්ගේ ක්‍රියාකාරිත්‍යය. වෙනස්වීමම තියෙන්නේ දධාතුන්ගේ ක්‍රකාරිත්‍යය තුළ. ඇ තොර අල්ලන්න මනසින් මන සිංගල්ලනනි රූපයක් නෙමෙයි එතුොර සත්තු සංකල්පෙට වැටෙන්නේ ජීව කියන සංකල්පෙයට වැටෙන්නේ. මම කියන සංකල්පෙයට වැටෙන්නේ. ඇද වඩ ක්‍රියාව මතට සිතයනවා නිවැරදි ක්‍රියාව ඒ විපරිනාාමය වෙනස්සන සවභභාවේ. තියෙන ආකාරෙන් අන්න ආකාරයක් ගැනීමක් පෙරලන සභාවයක්. ඒ තියෙ ධාතුන්ගේ. ධාතුන් තුලයික තියෙන්න්නේ. දකිින්ට දර විපරරි නමේ එැබයි එකක බෙදා ගණන්ඩ වෙනවා දකිින්. ඇස කන නාාසිය දිව සරීරය බෙදාාන්ඩ කොටස්සලට.ඒවගේම කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇ ඇටල් ලොන්ද වකු ගඩු අක්මාව පෙනහල් පපුු මස හර්දය බොක්ක බඩවල් පිත්තාස දිරෝප හර නොදිර පහර මොල. ෙල්ල සැම සොටු කඳුලු දහඩිය ලේ සැරවපිත මේදතල් ඔනුතෙල් සදමිදුළු මුත්‍රා. ඔන්න රූප. එදො රූප නෙමෙයිෝ ඔක්කම මුණද ධාතු අධාතුන්ගේ ක්‍රියාකාරිත්තේ. එට වඩ විපරිනාමයක් හෙවත් වෙනස් වන බවක් තියනවද තියනවා වෙනස් වන බව. ඒ තියෙන්නේ රූපය එනෙමෙයි ධාතුන්ගේ. එන ධාතු වෙනස්සෙන්නේ විපරිනාාමයට පත්තෙන්නේ වෙනස්. ඒ තියනා කරෙන් අන්නාකාරයක් ගන්න පෙරලන්නේ ධාතු ක්‍රියාකාරිත්තයෙයි. එදවරාර රූප කියන සංඥාව අයින්ගෙනතු රූප කියන සංඥාවත් තුළ තමයි කෙස් කියන එක දාගත්තේ. ඇස කියන එක දාගත්තේ. කන කියන එක දාගත්තේ, නාසය කියන එක දිව කියන එක, සරීරය කියන එක දාගත්තේ රූපය කියන සම්මුතිනාමිය තුළ. අර හැඟවිච්ච අර්ථයගත්ත හාම ධාතුවන්ගේ වෙනස්වීමක් තියෙන්නේ අන්න දැක්කා. එතොට දැක්ක හම මොකද කර නැබේ. එක පිළිගන්න. ඒ පිළිගන්නටිකිව සම්පටිච්ෂන තීරණය කරනවා. මං මේ රූපය කියන වච්නේ මේ සැලුවෙන් වහල්ල තියන දේ මං ඇල්ල බැලුව එක හැඟ විච්ච ර්තයමං ගත්ත අමේ තියන ධාතුන් ගේවි පරිනාමයක වෙනස්සන ස්භාවය මංඒ පිළිගන්නවා. ඒ සත්‍යයක් හැටිට මං පිළිගන්න. මම එක තීරණය කරනවා ඒ සත්‍යයක්. නිරදිඔෝ නිස්්චේ කරන ඒක පරම සත්‍යයා මේ රූපය කියන සල්ලු අයින් කරහ පුහම එකේ යට තියෙන්නේ මෙන්න මේ ධර්මතාවයයි. තොර ඒ දැක්ක මංගත්තා ම මනසට අනුගත කරගත්තා. මනසේ ස්ථාවර කරගත්තා විිනිස්්චේට ගැනිවැරදි විනිශ්ච සත්‍යයක් හැටියට පිඩියාර ගෙන නිවැරදි විනිස්්චේටි ගියා. ඒ අනුව සිත තහවුරු කළා පළමිනිස්සිත දෙවිනිස්ත තුන්ගෙන සිත. නවතියේ රම ತ್ಯ තු ಸಿತහದවා. එටකොಾර රೂපය කියන ධර්මතාවේ ඒසಲು අයින් වෙලාතින්. එක ගැලවිලා ගිල්್ල.ಪರම සತ್්‍යය මනස්සට දර්ශනය වෙන මකත් ದತ පද ಬಿඳಿන ධාತ ප බಿදින, දාತතු ඉපද බිඳන. ඒ ದತතු ඕන ಂට ප්‍රತ್ತය ල ಪද බಿඳ. දර්ශන නිවෙරදිී දර්න පಿರಿಸಿදුුයි පැහැදිලි. සිට නවත නැව ඇතුර නැවත නැවත සිතනවා.ඒ නැවත නැවත සිතනකට කියන අනු පස්සන. අනුව මෙනෙ කායානු පස්සන කය අුව කයේ සිදුවෙන නිවැරෙදි ක්‍රියාව අනුව මෙනෙහි කරනවා කායානු පස්සන දැංහිනං එතකොට. අපි නැවත නැවතේ අතාස්භාවයම සිතට ඇතුල් කල්ලද තියෙන්නේ මනැත්තන්ගේ ඇතුළල් ටිකවෙලාව කෙසවතා සභාවය සිතට ඇතුල් කරලා වැඩිවෙලාව කරූපය මතනම් සිතතියෙන්නේ අයි්‍යන විද්‍යාවෙන විද්‍යාවට ආය යන විද්‍යාවෙන් අවිද්‍යාවට අ ටිකවෙලාව පුරුදු කලා පරම සත්‍යය මත සු රූපය කියන සලු අයින් කරලා සැඟ විච්චාර්තය ආරගෙන මෙනෙහි කර හැබයි පොඩ්ඩ වෙලාවා මෙිෙහිර. ොඩ වෙලවා මේනහි කරලා දැන් ආයි සිත බවාන්ගේ බහිනෝ එකනනි බව පැවත්මට අව සංගයක් වශයෙන් සිත පවතිනවා තොර ඉන්ද්‍රියයාන්ගේ ආරමුණ ගන්නවා නත නැවත ගන්නොට එයාට නැවත ඇසත් තරූපයක් හැටියට හා බාහිර ඒ ඇහන්දකින දේතරූපයක් හැටියට නම් පේන්නේ නිවනට යන්දන හම්බිල්නය ගන්ඳකන්න හම්බිල්න ඇයි? විපරිනා හෙවත් වෙනස්සන ස්භාවය පුරුදු කල්ල නෑ. ඒ ධාතුන්ගේ වෙනස්සන ස්භාවය පුරුදු කරලන්නේ. රූපියත් වෙනස්සෙන තමයි. ඒක නෙමේ බුදුරජන් වන්සේ දේශනා කළ වෙනස දඟ රූපයක් ග ගස්වල තියෙන ය ගහත් වෙනස්සෙන ගහෙ ගෙඩිත් වෙනස්සෙන. පොලත් වෙනස්සෙන. න සෑම දෙයක් පොත්්තත් වෙනස්සෙන. ගහත් කවදහරි බිමට පතිිත වෙනවා පෙරලනොන දේකෙත් වෙනස්සීමමත් තින්න ද ඕකද බුදුරජන්න් සිකිවී එතර මේ ශරීරයේත් ඕකද බද්දකිින්ඩි කිවේ ශරීරයේ වෙනස්සිීමමත් තියනෙනවා ඒක ඕන කෙනෙකොට තේරෙනවා ඕන කෙනකොට වැටහෙනවා මේ ශරය වෙනස්සීමත් තියනවා කියලා නමුත් ඒකාර සතරමහා දාතෝන්ගේ විපරිනාාමය නෙමී. ඒ දකින්නේ සතරමහා දාතුවන්ගේ වෙනස නෙමී. ඒදකින්නේ පුද්ජලේක්්ග වෙනස. සම්මතියෙන්යාගේ වෙන සේ දකින්නේ. කොන්්ඩ සුදදු වෙලානේ දවාව දැක්ක ගොඩක් කාලකින් අප මොකද වෙලාී වයසට ගිහිල්ලනි. ද වෙනස්සලා තමයික දෝකද බුදුරජාන්නස දකිින්ඩි කිවේ. රූපය වෙනස්සෙන බෞද දකිින්ඩිකේ ඕකද නෑ ඕකනමී දකිින්ඩි කිවේ. එනම් ොකක්. අ සැඟවෙලාතියන අර්ථයේ වෙනස්සීම දකිඩ. එ රූපය කියන සල්වුවෙන් වහලාතියන්නේ සතරම ධාතු. රූපය කියන සලු අයින් කරහම ධාතු මෙතන තියන්නේ අන්න එක දකින්න එකට විපරිනාමය වෙනස්සන ස්භාවය තියෙනකාරේ නන්නාකාරයක් ගැනීමත් තියෙන රූපේද ධාතුන්ගිද ධාතුන්ග තියන්නේ අයික දකිට එන තමයි නිවැරදිවදකීම නිවැරදි දර්ශනය එනම් එකයි අප පිළිගන්නේය පිළිගන්න තර වෙනස්සන ස්භාවය දකින්නකිවේකයි වෙනස්සන ස්වභාවය දකිින්ට නිලන්තර එනම් දුකට අයිති බව දකිඩ කිවා. ද රූපයද දුකට අයිති දෙනර පළමේමද වෙනස් කරගත සැඟවුණු අර්ථය ගත්තන් එලට රූපය කියන සලු අයින් කරලා ඒ සලුවෙන් වහලා තියන යට තියන හැගිල්ල හංගලතිබද ගත එඉඩට. සතරම හදතු. ේතවට ඊගාවට යන්න අපි රූපය දුකට අයිති කියලා බලන්නද සතරම දහතු දුකට අයිති කියලද බලන්න. ඒගවට අපි යන්න මේ සතරම දහතු දුකට අයිතිද කියර ලරන්න එතකොට සතරම දහතු දුකට අයිති කියන්නේ ඒ ඩ වෙන ඒ සාතරම දහතු උතුල තියෙන විපරි නාමය විපරිනාමයම වෙනසක් නෙ කරන්න දැක ප්‍රවෘතියට ඒ පැවත්මට අපි ඉඩ දුන්නොත් අප ඒ සි ඒකට පවතින්ලන අපේ සිතේ පැත්මත් එක ගෙනියන් දනි නැතුව රූප විතර යන්න බැහෙ පවතින්න බෑනි සතරම ධහතුුන්ට විතරස් ශරීරයේ පවතින්න පුුවන්ද සිතනැතුව බැහැ. එනන්ද සිටත් එක් තමයි යක්‍රියාත්මක ව්ඩෝන එතවඩ නාමරප නැතුර නාම රූප දෙක බලන්න නාමරප දෙක නිසා මොකක්ද වෙන්නේ නාම රූප දෙක පටන්ගත්තා මවගේ ගර්භාෂය යුක්තාානුවෙන් එතන ඉඳලා වැඩෙනකොට ආයතනැටිකක් පහල කරා ඒ අතනැටි කාරගෙන මවගේ ගර්භාෂයෙන් ඉල්ලියටාව එඇයට රප ස්පර් ව කනට සබ්ද ස්පර්ෂ වෙන නාසයට ගඳ සුමද ස්පර්ෂ වෙන දිවට රස ඉස්පර්ෂ වෙන කයට පහස ස්පර්ස වෙන මනසට අර්මුණනිස් පර්සය. නැද්ද සලා ඇතන පච්ච පස්ස. එදට ඉස්පර්ෂය නිසා විඳීනවා. විඳීමේ සිටත්්හයක් අදනවා. එපදිිච් දරුව ඇතන ඉඳදල මහදන් නැද විඳීම සි් එතන ඉඳදල හදන. ර විඳීමේ සිට්හදන වේදන. අපච්ච ේදනවා. ඒ හයටම දර ඇලන ංච කාල ද ඇැලු නද තාමත් ඇල්ලිනනි ච වරුදු ැට හඇත්ව ස ඒ ඇැලින පටගත්තය අතන එල්ලියට ආබපු තැනයි දම්ම පටන්ගත. ඇතු ල දම්ම පටන් අරගෙන තමාද. දැ වේදන විීදිීනවා. ද විදින කෙනෙක්නෑ විඳීමේ සිතක් විතරයි. ඒතු ඇල්ලියන ඇලීමේ සි තක් අදනවා. ඇලන නි පංච දරන ඇල්ලන විදිීම විදනේ. ක් වේදනාවක් කාවත් දරුවා අදනක් කෑගාන මදුරේ කෑවත් කෑගාන මදුරේ විද්දත් කෑගාන සෙක්ෑවත් තක් විද්ද කෑගාන කයි අපසුවක් ඇතිවුණ දරුවාඩනවා ඇතු එ ඇලනවා එබිඳීම විදීම තුළ ඇලනවා සුකවේදනට කැමති ඇල්ලීම උපාධාන කරගන්නවා තදිින් අල්ලනවා. දැ පුංචි කාලින්දලම තතිින් ඇල්ුවේ නෙද ඇල්ලුව තදි අල්ල ගත්තා ඇත උපාදාාන. දේ අනුව තමයි කර්ම කරන්නේ පාධන පච්චා භාව ත ඒගවභාවය දමතනින් ඇතින ඒගවභාවය තර බවපච්චා ජාති ජාතිපච්චා දැන් එතකොට එහනම් රූපය දුකට අයිතිද ඒ එන සතර මහදාතුවන්ගේ මේ ක්‍රියාව දුකටදයිති සැපටද දුකට අයිති මේස්වභාවය ඒකයි බුදුරජාන් අවස දේශනා කරන මහන යක දුකටයිති එහෙනම් අපි ඇත්ත ද කියලා බලනවා පරික්ෂා කරල බලනවා නිවැරදිව විමසැල බලනවා ඕ මේක දුකටයිති ඒක සත්‍යයයි කියලා පිළිගන්න එක පරම සත්‍යයයි කර පිරිගන්න එද රතන සත්‍යයක් නෙමේයි ජීවයක් නෙමේයි මනෙමයි ක්‍රියාව දොරේ ක්‍රියාව දුකටයිති එනම් මමද දුක්කින්දින්නේ නෑ ක්‍රියාවත් තුළ තමයි දුකතින් එනං මේක දුකටයිතිය කියලා නිවැරදිව තීරණය කරනවා සන්තිීරණ නිරැදිෝ විනිස්්චේ කරන ොත්තපන නැවත්ත හිත්තනවා දුකටයි දුයි දුටයික දුකට අයිති. ඒ අනුව සිත්්හදන. වැටි කෑන ජවන් කියලා තර නැවත ැත සිත්්හාදන දුකට අයිති කියෙන සිත්තම හද. ඒදර සැපට මෙච්චර කාලය සපයි කියලා හිතාගෙන හිටිය සිත්්තොට මද වී. අයි සිත්තාන්ගෙනවා සි. බෑර වෙනවා. තොර දුකට අයිතිය කියන සිත සිතේ පැලපදිියන්ගෙන. සිතේ ස්ථාවර වෙන. එතුවොට දකිනොය රූපය දුකටයිතිේ දැන්ඊට පස්සේ දකින්ට කියනවා රූපය ලෙඩ වෙන එකක්ද නැදතිිය. බුදුරජාණන් දේශනා කරනාව මහනනියෝක ලෙඩ වෙන එකක් දැන් තවට රූපයද ලෙඩවෙන්නේ දැරූපය කියන සලු අයින් කරන පටන්ගැන්මදීම දැන් එතකොට සතර මහදාතුන්ගේ ක්‍රියාවේගතම පරම සත්‍යය එතුටේ සත්ත්‍යය සභාාව අපි ලියට ගත්තා සැඟ වුණු අර්ථය දැල්ලිය ටාර ගෙන තු අපි බලනවා දැන්. සතර ම රූපය කියන සලු අයින් කරන්න දැතට ලෙඩවෙන්නේ සතර මහ දහතුනෙමින් න තොර කවද්ද ලෙඩවෙන්නේ කාටද ලෙඩ හැදන්නේ සතර මහ දහතුන්ට ලෙඩ හැදෙනවා තර සතර මහ දහතුන්ට කොහොමද හැදින ලෙඩ ලෙඩහැ දෙන්නේ ඔව ඕනොවුන්ට හරියාකාරව ප්‍රත්්‍යය නොවෙන තැන ඒයන්නේ ඒ ධර්මතා හතර හරියකට සමව ඕනොන්ට උපකාර කරගඩ බැරි වුනොත් අන්න ලෙඩ තේරෙනද එහෙනම් එතකොට දැන් පටවිධාතුවය අඩුවක් වුුණොත් ඒක අපේ සිතට දැනෙනවා පටවිධාතුවේ වැඩියක් වුුණොත් ඒක අපේ සිතට දැනෙනවා ආපෝධාතුවය අඩුවක් වුුණොත් ඒක අපේ සිතට දැනෙනවා ආපෝධාතුවය වැඩියක් වුුණොත් ඒකත් අපේ සිට දැනවා තේජෝධාත්වය අඩුවක් වුණොත් එතකොට අන්සකානුවට දසමහත්ත කරට බැහැලාඉට අඩුවෙලා වැඩි වනහාම තේජෝධාතුව වැඩි වෙලා වන වායෝධාතව අඩුවක් වෙන ආයෝධාතුවය වැ වැඩිවීමක් වෙන දෙක දැනන්නේ සිතට දැතොට මේ රූපයන් නෙමේද මේ නාමයට ප්‍රත්්‍යය වෙන්නේ ඒැන සතරමහ දහතු නෙමේද මේ සිතට ප්‍රත්්‍යයවෙන්න උපකාර කරන්න සිත ඇදගැෙන අන්ඩ තොට උපකාර කරන්නේ මේ සතරමා ධාතු නෙමේද දැතට ලෙඩවෙන්නේ කවුද එතොට කැස්ස හැදෙන්න්නේ කාටද එම් බිරි සහැදෙන්න්න කාටද උන ගැනෙන්නේ කාටද බඩය අමාරුව හැදෙන්න්නේ කාටද කොලස්ටොල් වැඩියල තිෙන්න කාටද ඇති තෙල් වැඩිලන කොස්ටොල් වැඩිලග තෙල්ලි දැ තෙල් කියන තොට අපපොධාතු වැඩියල දෑ තොට සීනිි වැඩිවෙලා ඒ කියන්නේ දැතොට එසීනි මට්ටම වැඩි කියන්නේ දෙක සතරම දාහතුවන්ගේ මන දාාතුට දෛච්චය. සීනිිකැන්ට අද ගච්චේ සරීි දීර ගච්චයත් මන්දන්නේ එක මොකක්ද කියට ඇබයි හතරම දාතුන්ගේ ද විකෘතියන් නර තියෙන්නේ. එකට දැන් ලෙඩ කියන්නේ කාටද ලෙඩ හැදන්නේ සතරම හ දාාහතුන්ගේ විකෘතියයක් තියෙන්නේ පුද්ජලෙක්නෑ ලෙඩ හදාගන්න ඒ නං දැන් කැන්ස හැදින්නේ එ දැන් ගෙඩියක් කැන්ස කියන ගෙඩියන් එතො ඒකයන්නේ දැන් මේශරීරේ තියන අර තදගතියට අයි්‍යයවට වඩා තවයි එක ඇවිලා. ප්‍රතිසන්ධයෙන් එමක කරන්දිලා නෑ යම් කාලයක්නකට ව එක කුතෙනවෙල්ලා අදයිකර කැන්ස කියල කියනන්නේ පිකාවක් කියලා කියෙන ගෙඩියක් එතොට අලු තනවිල්ල. ඒතම කර්මයෙන් උපදවන රූප කලාපේ තවට කර්මයෙන් උපදවන්නේ ගෙඩියත්ද සදර්මහා දාතුදද. ගෙඩිය තුලෙ එන පටවාප තේජෝ වාය එනද ලෙඩ හැදන්න කානෙ වකු ගඩුව නරක්වෙලා ද වකු ගඩුවන් නරක්වෙල ද ධාතන්ගේ අක්‍රේ භාව්‍යත් ධාතන්ගේ විකෘතියද ධාන්ගේ විකෘතිය ඕනවුන් හරියට ප්‍රත්වය වෙන්නේ අර්දේ වස්තුවට ලේගමන් කරන නහර දුරෝල දුරලයි වීෙන. දුර්වල වෙලා තියෙන්නේ හර්දේවස්තුූට යන නාලද සතර මහ ධාතුන්ද සතරම දතු නාර් කියන්නේ එතු වඩ සතර මහ දහතු ඒන එතු දැ ලෙඩවෙන්නේ කවද අල් ලෙඩ හැ දෙන්නේ සතර මහා දහතුන්. එතොට දැන් රූපය කියන ධර්මතාවේ සතර මහ ධාතුන්ගේ එක ලෙඩවෙන එකක්ද ලෙඩවෙන එකක් කිය. එදොරඒ විපරිනාමයක් තියෙනවා එක දුකට අයිතියකක් එක ලෙඩ වෙන එක. ඒ තමන් සතු එකක්ද තමන් සතුක් තමන් සතු නොවන එකක්ද සෑම දෙයක්ම පරික්ෂ කල බලන්ඩෝනි. දැන් ඒ රූපයහෙවත් ඒ සතර මහ දාතුන්ට අයිති කොටස්ස තමන් සතු එකැනේ පුද්ජලයක් සතු එකක්ද එම නැත්ත තමන් සතු නොවන දෙයක් ද තමන් සතු නොවන දෙයක් එමකද ඒ ධර්මතාවයන් ඕනොන්ට උපකාර ක්‍රමෙන් ක්‍රියාවකය දෙනවා එක මගේකක් නෙමෙයි එක තමන්ගේකක් නෙමෙයි තමන් සතු එකක් නෙමෙයි මොකද මේ ධර්මතාවයන් තුළ මම නැහැ පුද්ගලෙක් නෙමෙ මේ යන්නේ. එතොට යන්න මේ ක්‍රියාවක් ධාතු මාත්‍රයක ක්‍රියාවක් තදැන් අපි රපය විතර දැ මෙම බලන්ි මටික කියලි වරම කල්ලා අය මුොලින් දන්න. දැයි තොරට ලෙඩවෙන්නේ ම් එ තොට තමන් සතු දෙයක්. දැ මේක ආය කියයනව බුදුරජාණ වන්සේ සනයක් තුළ විනාසය දකිින්ඩ. ඒයි සනයක් තුළ විනාසය දකිින්ට තින්. සනයයක් තුළ තමයික හටගන්න සනයක් තුළ බිඳිෙනවා ඒතමයි චිතක්ෂණ ද චිතක්ෂණ දාහතක් කියැන සනයයි. ඒක තමයි තත්පර ලක්ෂකට බේදුවත් තීටත්වර අඩු කාලයක් ගත්තාව නයක්නමි ආය තමයි සනයක් කියයනේ තොට සනයක් තුළ විනාසය දකිින්ඩි කියනවා. ඒ විනාශය දකිින්ඩි කියනෙ. යි පවතින්නේ ආයි පවතින්නේ හටගත්ත හේතුවකින් හටගන්ඩ හේතුවක් අවශ්‍යය විනාශයට හේතුවක් කවශනය හටගඩ හේතුවක් ෝනය විනාසයට හේතුවක් කවශ්‍ය වෙන්නේ හටගත්ත දේක ස්භාාව්‍යතමයි සනයෙන් විනාසට පත්වන එක ඒනම්ඒ සතර මහ දහතුවන්ගේ ක්‍රියාව තුල දකිින්ඩ තියන්නේ සනයෙන් විනාසයක් ද හටගන්න හේතුවක් ෝනිි. අරකම්ම චිත්ත ඉරතු හර කියන හතරඕන හටගන්ඩ. හැබ හටගත්තර වසේ බිඳෙන්න්න. බිඳෙන්ට හේතුවක් කවෂණෑ. ඒක ස්වභාාවය තමයි සනයක්තුළ මිනාසය. ද තුරට බලන්ක දැ මෙතන ඥාන පදින නිලස්සට. නාම රූප දැමෝ බලන සිත නාමර නාම තොර මේ බලන්න රූප, තොට නාමරූප දැම ඉප බිඳින සනයක්තුලම ඉප බිඳන කියෙන දකින උද්‍යව්‍ය ඥාන. තර අර සනයක් තුළ විනාශය දකිනකොට එන්නන්නේ බංගඥානනි ඊට පස්සන දකින්න 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 එනකොට එන බයිතු පට්ා ඥානේ දරඒ එක ඊට පස අධදිනවයමයි පේෙන්නේ ො විදිහින් අත්තියන් මේ හට ගත්ත සනය විනාාසයි ඇතුර අදිිනවයත් දකින්න ඒතුළ ෙනවා නිබ්බිද කල කිරීමේන. එම ඔක්කො වෙනවා යාාික ද එනං සනයක් තුළ විනාස්ස වෙන වාද නැත ඇබ හට ගණ්ඩා හේතුවඇදින්ට. හටගත්ද සයි ආයි හටගන්න අයි හේතුනි අර කම්මචත ඉආයි අර හේතුන හැබ ඒහේතුෙන් හටගත්තද චදක්ෂන දාහතට හටගතශනය විෙනසයි ල්න්් මනසි අල් මනසින්ද kind. මනසිල්ල නි වැරදි. මයි සම්පටච පිළිගඩ අපි කියන්න පිළිගඩ. දෙල පිළිගඩ. හදු බදරජන්නසි න පිගඩි. දර කිය න පිගඩික. දකිට දකල පිළිගන්ඩය. ඒයිම දැම කියන්නේ නිවන් නිවීම පිණිස උපකාර වන දහම් කරුණු නිල්ලන්න ද නිවීම පිණස උපකාරවන දහම් කරුණු තම කියන්න. ඒදො එ සැනයක් තුළ විනාසය අල්ලන් ඕොනේ මනසින්. එතකොඩ එනවා සැනයක් තුල හටගන්න ප්‍රත්තිෙන් හටගන්න බවදකින උදේය දකින සැයක් තුල විනාසය දකිනවා බංගේ දකින බංග ඥානය බලන ොද තුවට ප්‍රතිපා ඥාන දර්ශන විුද්ධය අවශ්‍ය ාන මෙතන නිකම් උපදිනන. දම පරරික්ෂ කර යනකොට නිකම් වානේද ඥානටික තොර ඒ අපි විශේෂයක් දක්වඩ ඔන්නේ ඥාන හදට උපදවට අවබෝධයෙන් නිවැරදි අවබෝධ කරං යන වන අනිවාරෙන් ආයෂස්්‍රාංගික මාර්ගියය තුළ ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධයට නිකම වැටර තිීන්නේ. මග මග ඥා දර්න විුද්ියයට දම තුළ අනිත්‍යය දකින නිවැරදි. ව නැතිවෙන දකින නික්කයි කෙල කොහොඳද ගන්න. ඇදොර දුදුකඩයිතී කියල පරක්ෂා කරම දුකයි කියන එක දකිනවා. දැ තවතින ඉසන තා කරුණු කියනන. දැන්හිෙනං සනයක් තුළ විනාසේවෙන්නේ මමද සේද්ද පුච්චරේදද අර ධාතු මාත්‍රේද. ධාතු මාත්‍රයේ, ශනයක් තුළ විනාස්සේ. තන පරමාර්ථ වසේ නැති බව දකිින්දකින. ද සම්මුති වසයන්නේ යි තියෙ රූපිය කියල දාගන්නේ සම්මුති වසය. තොර සතර මහ ධාතු කියලා කියන්නේ සම්මුති වසය. ශක්තිීන් හතර කියන්නේ සම්මුති වසය. දොර පරමාර්ථය නිවැරදි මාර්ථයට ගිහාම මකත්මනෑ ඇයි ඒ ධාතු මාත්‍රයන්ගේ තියෙන්නේ ක්‍රියාවක් ඒ ක්‍රියාව ඕනොවුන්ට හරියටම ප්‍රත්්‍ය වුනොත් විතරයි ඒත් දර්ශනය වෙන්න ඒත් නැතං එකත් නෑ. ඒ ධාතු හතර හරිට ඕනුන්ට ප්‍රති්‍යය ඕුණනොත් අන්නේ කය තෝට බුදුරජාන් වන්ස දේශනා කරනවා පර්මාර්ථ වශයෙන් දකිට. නිවැරදි අර්ථයම දකිට නිවැරදි අර්ථයම දකින වනං අනිමිත් අපනහිත සුඥත එ නිවැරදි මාර්ථය අනිමිත්ත නිමිතක් ගන්න බෑ අපනහිත සැප සභාව යන්නේ දුක සභාවයක් මයි තියන්නේ සුන්‍යයි මකුත්නේ හිස්ස. ගතයුතු යන්නේ අන්න එනම් එතට නිවැරදිවදක් නිවරදිවත තේරුම ගත පරමාර්ථ ධර්මයන් ප්‍රමාර්ථ ධර්මයන් වසයෙන්දකින්ට පරමාර්ථය නිවැරදි අර්ථයෙන් දකින්ට අයකන තමාගේ කැමැත්ති හැටියට පිළියල වෙනවද කිය බලටු ද තමාගේ කැමැති හැියටද පිළියර වි තමාගේ කැමැත්ති හැටියට පිළියල වෙනවන එම් ආත්ම ඇත්තිය එන ටවන ජෙර හදන්න පුළුව ද මටවන විදිහයට හදන්න පුළුවන්ද බෑ මටවන විදියට හදන්න බැහැ ඇයි මටවන විදියට හදන්න බැරි ඒ ධාතවන්ගේ සභාවය තමයි ඒගොලන්ගේ ක්‍රියාව දැතුකට පැහැදිිදක තමාගේ වසයෙන් කෙෂ්ටික පවතන්න පුළලත් ලොම් ටික පවත්තන්න පුළුවන්ද නියපොතු පවත්තන්න පුළුවන් දත්තිික සම්මස් නහර ඇ ඇටලොන්දක්කුගඩු ක්ත්තමාගේ වශේ පපත්තමමාගේ කැත්තේයටට පවත්තන්න බෑ අන්න දකිට දැන් මේ විදිහට රූපය පිළිබඳව යම් කිසි කෙනෙක් මේ විදිහයට දකින වනං ඒ දර්ශනය වැරදිද නිවැරදිද ඒ දර්ශනය නිවැරදි නිරදි දර්ශනයට කියන වච්චනය තමයි සම්මාදිී්ටි නිවැරදි දර්ශනයට මකදක දර්ශනයක යන දක්කිනවා නිවැරදි කියැන සම්මා සම්මාක යන නිවැරදි තාත්ම නිවැරදි පැහැදිලි පිරිසිඳුවයි නිවැරදිී අන්න නිවැරදිව දැක්ක පැහැදිලිව දැක්ක පිරිසිදුව දැක්ක පරම සත්‍යය දැක්ක සමදිටිය සම්මාධිට්ටිය දෙතොර මේ දර්ශනය ආරය අස්ටාංගික මාර්ග්‍යයක්ත්යෙක ගැලපෙනද නෙද. ගැලපෙන ආයෝෂ්ටාගක මාර්ග්‍යත්යක ඇයි සත්‍යය දැකලතීරණය කළේ පරම සත්‍යය දැුව එකක් ගත්ය එකක් විතරයිනි ගත් ඒවිදිහට දකින්නක ේදනාවත්ය විිට දකින් දෝන.යි තැම රූපය විතරක් බලහරය නෑ නොද එකන රූපය කියන සලුව ගැලවවා ද දනායි සැල්ුවෙන් පෙරෝගන්් දෙපා යි පරගොත්තෙ අයි රූපය තමයි දකින්නේ එනම් වේදනාව තර බුදුරජාන් වස දේශනා කරන වේදනාවේ තියනවා පිපරිනාමයක් වෙනස්සන ස්වභාව ද තියනාවද වෙන ොසනවභාවයක් විපරිනාමයක් පෙරලන සභාවයක් තියෙනනාකාරය අන්නනාාකාරයක් ගැනීමක් තියෙනවා. අන්න දාකින්න. තොර වේදනාව කියන මොකදද වේදනාව කියන විින්දනය විඳීම එක සිතක් විතරයි මෙ සිතින් විඳින්නේ එතකොට සිතින්නේ වේදනාව ගන්න සිතටනේ දැනෙන්නේ වේදනාව දුක්ක වේදනාව හෝ දෝමනස්ස වේදනාව හෝ සැප වේදනාව හෝ සෝමනස්ස වේදනාව හෝ මධ්‍යස්ථහෙවත් උපේක්ෂ වේදනාව මේ මොන වේදනාවක් වුණා දැනෙන්නේ සිතටනේ. දැ ඒක අයිති මොකේට දෙතුකොට. එක නාමධර්මය. සිතහා සම්බන්ධ සිතුවිලි යමක් ඇත්දේ සෑම සිතුවිල්ලක්ම නාමධර්මය. සිත නාම සිතුවිලි නාම. තරහි වේද නාමධර්මය. තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙන නිවන් දකිින් අවශ්‍ය කනෙ දකිින් ඕෝනි වේදනාව වෙනස්සන බව. වේදනා වෙනස්සන බව දැකෝහමද. ද අපි සෑම කෙනෙක්ම කැමැති සැපවේදනාවට හා සෝමනස්ස වේදනාවටනේ. ද අපට ඒ වේදනා දෙක විතර පාතන පුළුවන්ද. අපට දුක්ක වේදනාවන්න නෙද. දෝමනස්ස වේදනාවන්න ෙන් නෙදද. උපේක්ෂ වේදනාවන්න එෙන් නෙදද. ඔක්කොමෙනවා. ගේ චක්කු සම්පසි ජවේදන ඉන්නෙ. සෝත සම්පසි ජවේදන ඉන්න. ගාන සම්පසි ජවේදන එනෙ. ජීවවා සම්පසි ජවේදන ඉන්නද. කාය සම්පස ජවේදන ඉන්නෙද. මනෝස් සම්පසි ජවේදන එන්නද. ඇස මූලික වෙලා විඳීමත් තියෙනන තිීනවා චක්කු සම්පස ජවේදන. ඇ ඇ කියන රූපේ ද රූපය කිය සලුව ැලවුවන. ඒ සතරමහ දහතු මූලික වෙලා හටගන්න විඳීමක් තියෙන්නේ තැන. තක්කු සම්පසජ වේදනා කියනකොට. තුනේ ඒ වේදනාව කතාගතන් වහන්සේ දේශනා කරන්නේ එක විපරිනාමය දකිට. එක පෙරලන සභාවේ තියන කරේ නන්නා කර ගන්න සභභාව එක වෙනස්වෙනවද නෙද් වෙනස්. කොච්චර කාලෙකින්ද වෙනස් චතක් චිතක්ෂණය වෙනස්ෙන. එන ඒ වෙනස්සෙම දකින්න. දර චක්කු සම්පසි ජාවේදනාව මොහොතෙන් සෝත සම්පසි ජවේදනාවක්න. ඒක අන්න අපි දැන් හොඳ රූපයක් දිහා බලාගෙන ඉන්නවා ලස්සන හොඳටේක ධ්‍යානයට සමයදනාවවගේ ලස්සට බලාගෙන නො ලඟින් හන ලාමිකර තු ලස් බට් කරි රති යිකර ලඟ යෝදාල පුර්‍ර ෝංගර දැමගතින. දැනර චක්කු සම්පසි ජවේදනාවට මොකක්දුණ. දැ සෝත සම්පසි ජවේදනාව. . ඇඒ එක නය එක වැඩි ිහෙත් ගාද න ඇතුළට ග තුට ගාන සම්පස ජවේදන. දැ තුට වෙනස්සනද. ඇතුනේ වෙනස්සන කොච්චර වෙලාවක් ගියද. සන සනයි අර චක්කෝ සම්පස ජවේදනාව දැ විඳීම තුළ ඉන්නවා අු ඩෝන් ගබග දැ සෝත සම්පස ජවේදන. දැ නැකල දඩිල කලබල න දුවන හට තුර ට දම ර නැද ැ ඩ ෙ ග න සම්ප ජ. ද පූමික ගන්ත දුර ගන්ති ගාන සම්පස ජවීදන දැන් කම නව ක මයිකන වැඩිකර කරන ති ඇවිල් වෙල්ල ෑ නොහරි දාාන කට දේතුකොට මොනවීදනතු. දැ ජීවා සම්පස ජවීතන. දේක කග ගිල වාඩින ොද සැප පුටුවග. දැතුවට මොනවීදන. කාය සම්පස ජවීතන දැ කල්පන කරන දැර වැඩිල්ල පත්තුුණනනි මේ විිරවාන්ද ල්පනා කර කරන්න මනු සම්පස ජවීතන . නු සම්පස ජදන. දෙදර වේදනාව කියන ධර්මතාවය නිරන්තරය පෙරලනවද වෙනස් කරනවද තියෙනකාරෙන් අන්නා කරය ගන්නවද. ගන්නවා. එදර පුද්ජලේදගන්නේ සත්ේදගන්නේ ප්‍රත්තෙන් හටගත්ත ධර්මතාවයක් වෙනස්සෙනිය. චක්කු සම්පස ජවේදනා කියනකට ප්‍රත්තයෙන් හටගත්ත ධර්මතාවයක් ඒවේදනාව කලින් තිබ්පද. ටුවේ වාඩි වෙලා ඉස්සර ලස්සන රූප අයහිනි ලස්සන රූප ටික බලංගෙන් න්නවා එඒන එතන මොකදතියන්නේෙ චක්කු රූප විඤ්ඥාන පස්ස වේදනා. දැ ප්‍රත්්‍යයෙන්ද හටගත්ති නෙද්ද. එතර මම දෙවිින්දි මම දෙවිදිින්නේ දෙැවිදින පුච්චරයකන්නවාද කෙනෙකන්නවාද එදොරේ බාහිර රූපය අස් අතර මහධාතු ඇසස් අතර හදාතු එදොර දාාතුන්ගේ ක්‍රාකාරිතය තුළ සිත මෙහව්වද නෙද. නාමධර්මය මෙහවන අර සතර මහ ධාතුන්ගේ ක්‍රියාවන් මත දකිින් කොයිතුකට. එතොර විපරිනාමය තියෙන්නේෙ කොහෙද සතර මහ දාතුන් ගෙහාර සිතේ පපරිනාාමද සත්‍රමධාතුන්ගේ සැල පෙන්නුවනි ද තොටර වේදනාවක් කොහෙද තියෙන්නේ තුර. අස්සිතේ දෙනක දැන් එනම් පෙරලන්නේ පෙරලනවද නැද්ද වෙනස්සනාද නැද්ද. වේදනා වෙනස්සන සභවය දකිින්ඩ කි. ර විඳින්නේ මදන ඒනම් සිතාක් හැදෙනවා ඇැබ හදන්න හේතුවක් කෝනි හැබැ හද හේතු අක්කෝනු නට නාසයට හේතුවක් අකාවශ වෙන්නේ නෑ ඒ හදනසනේ හේතුවගේ ඒතුවන්ගේ හදනව හදන තැනව විනාශයක් තියෙන්න්නේ එන අන්තු හඩ වේදනාව වෙනස් වන බවදකිින් ද වේදනාව දුකටයිතිද සපටයිතිද ඇයි දුකටයිති කිය ඒ වේදනාව ක්‍රියාත්මක කරන්න නම් සතරම හදහතු ඕනන සතරම හදහ දිය බල නනිති වේදනබින්ඳදිී මහදාගත්තේ දැ එතකොට ධාතු හා ත නාමංච රූපංච නමරපච්ච සලා ඇතන එවනට වේද න පච්ච තන්න තන්න පපච්ච උපදාන උපාධන පච්චා බව බවපච්චා ජාති ජාතිපච්චා ද වේදනාමකක් හැද ආදුක හැද අගිහිල්ල අන්න ගිහින්දෑම වේදන පච්ච තන්න වේදනාවට ඇලුුණාද අයන තන්නල ඒ අල්ලිවද එන උපාධානය එනක තදිින් ගත්ත උපාධානය එහනක් කර්ම හැදවා ඒන ඒගව භාාවයක් හැදුව උපති භවයක් එතකොට ජාති පහල වුණා මනධම්බේනි වේදනාව දුකට අයිති වදනවයි දු සැපට අයිතිනමේ දුකටයිති. වේදනාවට ඇලුම් කිරීම වසේ හටගනීමමකද න්න වටගන්නේ තට බේතන පච්ච තන්න තන්න පච්ච පාදාන උපාධාන පපච්ච පාාව බවපච්ච ජාති ජාතිපච්ච ඒ ඉගාභවයට ජරාමරණ ඕනෙද සෝක ඕනේද කනගාටු ඕනෙද හැඩි මෝනීද දුක දෝමනස්සය නෝනේද ප්‍රියන්ගේ වෙන්නේ මෝනිද අප්‍රියන්නා එකතුවී මෝනිේද කැමතිද නොලබීම මෝනෙද අකමැදදිව ලැබීම මීද ැක්වදගේ ප හැබැ විඳින්ඩන ඕනි වැඩ කරන්න බැහැ විඳින්ඩ ඕන නම් අරටිකගන් ගණ්ඩ වෙන වානි වාරම ජරාව එපා ව්‍යාදිී ඒපා මරණ පා සෝකය එපා කනගාට එප හැඩීමම් දුක් දෝමනසයන් එපා කෙල හොම දි ඇ විින්ඳෝ තැලෙනවනි ඇලුනොත් උපාදාානන උපාධාන වනොත් භවන බවන ජාතින ජාතිනම් ැ ඒටි ගැන එපා තමාග වසේ පවත්තන්න පුළුවන් දෝග. බෑ ඒකයිපිතුර ජන්නන්වාස දේශනා කරන්නේ ඒනම් එ තෝට වේදනාව පෙරලනවද සනයක්ෂණයක් ගාස. තුොර ලෙඩ වෙනල් වේදනාව ලෙඩ වෙන දැකොහමද ලෙඩවෙෙන ඇ මානසිි වේදන ද මානසිකව හැදෙන්නේ කායි වේදන වයදන කායික රෝගෙන ද මානසික රෝග කියලා ගත්තින ඇදේම හදදේ වෙලාතිී. න लेඩවෙ ති තමන් කැමති අරුණ ඉටුවෙන් න එතන මනස ඩ වෙලා තමන් කැමති අරමුණක් ටු නොවන මනස ලඩවෙලාගෙන ද එ ව එම් මනස ලඩවෙෙනද ති ලෙඩ උග්‍රව නොත් මොක ඒන සමහරයින්න ආදර පිි බන්ධ තිශ්‍යය අන්තේටගලා ි බලන් ල්ල ල්ල මානසිකර ඉන්න නෝන තර ගීම් බලන්න පො කතාරන්න ල ට ල මානසික රෝගෙන් හොදරනම තදවෙච්ච ඇති නංගොඩ න සමහරයි ඉගෙනගෙන ඒකේ අන්තේයට ගිල්ල උපාදන දැඩි දැඩි උපාදානයක් කියේව තොර ඒ තන ති බ වචන ලින් කතතාරන ැේ අයාද ෙ ේර ම කක්දක. ගම් බලන් ොො කර හොද තේරන මොකද වෙලා නි. ද මොකදවෙලාතින්න ලෙඩවෙලා දනත මානස ද මානස්සිික වෛද්‍යවුරු ඉන්නාන ඇති එක වයිකොල මොන ලෙඩටස් බහෙත්ති මානසික ලෙඩුටනේ බෙහෙත්වන්නේ එතවට ද මනස ලෙඩවෙන්නඇද එන වේදනාව ලෙඩේෙනදද විඳින්න ගීල්ල නේද ලෙඩ වෙලාතින් දඔක්කො ලෙට හදාගෙන තින විඳින්න ගිල්ල න ඇතකොට ඒනම් මේක ලෙඩවෙෙනය එකක් අනස කියන්නේනම් වේදනාව කියන්නේෙත් ලෙඩ වෙන එතුොර වේදනාව කියන්නේ වෙනස්සන ධර්මතාාවයක් ලෙඩවෙනයක එතුොර දුකට අයිතය කක්නේ තොර තමන් සතුීක තමන් සතුවක ේදනාව කියන්න ද පස්ස පච්චා වේදනාද පසබච්චා වේදනාඒ පස බච්චා වේදන තමන්වෙන්නේ කෝහල ඉස් පර්සය හින්දනයයායෙන්නේ ඉස්පර්සිය ඉදන යායන මංිින්ද මංින්ද යිල්ලද තමන් ගින්ද වේදන වෙල්ලදීනි ද ස්පර්ෂය ඉදල යක තමයි තන් සතු තමන් සතු නොවන දෙයක් ඇට ට ගණ්ඩිකයන් එතොට තමන් සතු දෙයක්ද ද ඉස්පර්සිය සතු එකත් ඉස්පර්සිය නිසාදයෙන්නේ එනං ආයි කියන ඇතකොට එනං තමන් සතු දෙයක් නෝනැටල් දකින සැනයක් තුල විනාශය දකින්ට. ේදනට ආයිශ කොච්ච චිතක්ෂණය. එක චිතක්ෂණයයි වේදනාවට අයිස ඇයි සිතේ සිතු විල්ලක් විතරයි. එන එක චිතක්ෂණයයක් තුළ විනාස්සය දකින්න. ඇතු රොත්ත නිත්‍ය දුක්ක නාත්ම ඔක්කොම දකිනවා. ඇත රුද්‍යාව ඥාන ං ඥාන බයතු පට්ාන ඥාන අධිනවනු දර්ශන ඥාන නිබ්බිධාන ඔක්කමේ ොතන්. හැබැ හරිියෝට බාලන්න නේ හරිියයට දකින්න දෝන. එනම් වේදනාව තොරසනයක් තුළ පරමමාර්ථ වශෙන් තියනෝද බුදුරජානසේ දේශනගෙන පරමාර්ථත වශයෙන් නැති බෞදකින්ට. ද වේදනාව කියද තියනොද තියනකිවොත් සාස්ත දිට. නෑැකිවත් උච්චේදිට. ස්පර්ෂයට කලින් තියෙනවනම් අන්න තියෙනවා. අන්න ශාස්තතයි. ඉස්පර්ෂයට කලින් තියෙනවාවන. ස්පර්ෂයට කලින් වේදනවල් ලෝකෙ කාඩද පෙන්න්නට පුලො මෙලෝ කිසි කෙනනට පෙන්න්න බෑ ස්පර්ශයට කලින් වේදනාවක් ම්. නම් ඉස්පර්ශයට පස්සෙන්න විඳීමක් එතුට හනම් පරමාර්ථවශයෙන් තියෙනොත් පරමාර්ත වශයන්නේ සම්මුති වශයෙන් තියෙනවා. පස්ස පච්ච ස්පර්ෂය ඇතිකල්ලි වේදනාව ඇත. ස්පර්ශය නැති කල්ලි වේදනාව නැත එන පරමාර්ථ වශය න දැව නැති දේකට නේද දුක් විඳන්නේ. වේදධනාව හොය විදනන්නේ හොයයි. දින්නම විඳින්නබනේ හොය ඇ පරමාර්තාශන් තියෙනද න ස්පර්ෂය වනොත් තරයි දැන් උදාහරණයක් ගත්තොත් අන්ද පුද්ජලයා ඇහැන් රූපද කළ විඳිනවාද විඳිනද ඇ එයාගේ මේ සතර මහධතු විකෘතිය විකෘතිතාවේට බායිර රූපය ස්පර්ෂ වෙන්නේ බහිරපය ස්පර්සයෙන්න්නේ ඇති ස්පර්ශයනතුයයක් කොහොද විඳන්නේ විඳිනද එයට විඳින්නබේ එතකොට බිහිරි පුද්චලයක් කනෙක් විදිි නොද ආස්වාධය ත මේ එතොට කනක් එතොරයාගේ කන තියනොමිය හැබැයි මේක ඇතුලේ තියන ඒ සෝත ප්‍රසාද රූපය ඒවත්තේ සතරමා දහතු විකෘති එතකොට සබ්දය මේකට ඉස්පර්ශය වෙන්නේ ඒ ස්පර්ශය වෙනතු ගහොද විදිිය ඒනම් ඉස්පර්ශය නිසා නමේද විඳන්නේ දැ එතකොට හනං මට ඕන විදිහරද පිියලවෙන්නේ. දොර පරමාර්ථ වශයෙන් තියෙන මද එනං තමන්ට ඕන වසේෙන්ද පිළියලබින් තමන්ට ඕන වයෙන් පිළියල වෙනන කන පිපුරුවත්කවන්න හෙන්ඩිපේ හ එහනවා ඇස්ද ගන්ධ වනක් කවන්න පේෙන්ඩෝනි න්න මමාග වසේතිෙන් එම තියෙන නාසය නැතිවනක් ක වන්න ගඳ සුමද දැනෙන් දෝන. න්න මන්ගේ වස එන දිවවන්න කටවාහගෙනට රස දැනගන්ඩ පුලුව පුළුවන් දැනගන්න ඒන එකක් අජ්ගඩ බැනීද. එතොට තමාග වසේද පිළියල වෙන්න මේවා. ඉති එහෙම දකිඩක ද මේ ආකාරයට නිවැරදි ආකාරයට පිළිගන්නවද එම නැත්ත මෙච්චර කාලය කර වැරදි ආකාරයටම දැකපේවා හපේවා දැනුනේ පිළිගන්නවද. ද සත්‍යය පිළිගන්නද. සත්‍යය පිළිගන්ඩ එකට කිව සම්පටික්්චන තීරණය කරනවා සන්තීරණ ම සත්‍යය තීරණය කරන ම සත්‍යය දැකල තීරණය නතර වත පනවා නිවැර දේ විනිස්්ේ කක නො එකකතමයි හරි නිවවැර දී බුදුරජාණන් වන්ස දේශනා කලතින දහම. අන්න ඒ අනුව සිතහදන නැවත සිත්හදන්න නවතහදන්න නවතහදන්න නැවතහ දන් දොයිකප කරු නැවත නැවත මෙනේ කරන්ඩි කියන්නේ ඇයිඒ. නැවත නැවත මෙේ කරන්න කියන්නේ නැවත නවත සිත්්හ දන්න කිය කියන්නේෙ නැවත නැව මේ කර නො නව න ද. එද ඒ සිතහැ දෙන්නේ සත්‍යය තුළ නෙමේද එදට අවබෝධවෙන්න සත්‍යය නෙමේද දැන් සිත කොහෙද තියන්නේ රූපය මම වේදනාව මම සඥාවත් මම සංස්කාරයක්ත් මම වි්ඥානයත් මම බාහිර රූපත් මගේ සබ්දත් මගේ ගඳ සුවද මේ ඔක්කොම දැනගන්නෙත් මම දෙැහෙම නිමේද දැන් පිළියනති දැතොර ඒ පිරිි ගැනීමද හරි ඒට නිරදි පිගන්නවන කහොමද බදුරජාන්සේ දේශනා කරලා තියෙන ධර්මයට අනුව පිළිගන්නවාද තමන් මෙච්චර කාලයක් දැකලා බලාගෙන් හිටපියෝ පිගන්නවාද. එතකට තේරනන්නේද තමන් හිටිය මලාාවක කියලා. තමන් හිටිය මෝහය තුළ කියලා. තමන් හිටිය අවිද්‍යාව තුල කියලා. දැන් එතකොට මේ දර්ශනය තුළ මේ නිවැරදිව මනසට සාතික වනාම එන්නේ අවිද්‍යාවෙන් විද්‍යාවට නේදී? ත්්‍යය ශත්්‍යයට සම්මුතියෙන් පරමාර්ථයට එන්නේ ඒන මනසිහ දැ අර අසම්මුතිය තිබ්බේ එතරන සිතක් තිබබි ඒ අවිද්‍යාව ගන සිතක් මොහේ කියන්නේ සිීතක් මේ ශත්‍යය දර්ශනය කියන්නේ ඒ අත් සිීතක් ඇැබේ සිතකුත්මයකිනෑ අන්නකයි ප්‍රශ්න සිීතකුත්මයකිනේ දැත කොඩ හෙනං විදිහයට දක්කොತ್ මොද. නිවන් දකීද කවදවිතරද කවදවිතර දකීද ඇබැයි තමන්ගේ වෑයම මතයි තියෙන්න්නේ. තමන්ගේ උත්සාහය මත තියෙන්නේ. එතම සමවයාම. අනිත්තක සම්මා සතිය මත තියෙන්නේ නිවැරදි සය මතයි තියෙන්න්නේ ඒ දෙක සම්මා දිට්್ියයට පකාර කරනවා දර්ශනය නිවැරදි වී. දොර දර්ශන නිවැරදිී කියන්නේ. න දුරජාන් වන්සේ දේශන කරපු ධර්මය ම දෙැක්ක සම්ම දිටි. මං ආර් ್ාංගික මාර්ග. හරිනි තරාර්ෂස්್්‍රාංගික මාර්ගයට අවතීරණ උනානං බැස්සනං කොහන්ද ගොඩවෙන්නේ. යනිවින් ගොඩවෙන්න. නි වාරෙන් වනින් ගොඩවෙන්නේ. අසත්්‍යය මත ොද නිනති ද සලූ ගලවන්ඩෝනන. සලුවලින් වහලතින්නේ. රපකෙන සලුව ගලොප හම යතර්ථය දැක්ක ද වේදනාව සලෝකින් වහලතින ම මගේ කියෙන සල්ලුවෙන් වවා ගිෙනතිෙන එක ගලුවටි. පස්ස පච්ච වේදන ස්පර්ස ප්‍රත්්‍යයෙන්න්නේ මේද වේදවා එ ඒක සලුවත් ජලුව දොර සංඥාන තවත්වනවා තුනක්ක්‍ය අන්තිය දෙකයි කියවෙන පැයක් ගිල්ලි කරහ ත මේ ධර්මය දේශන කරන්ග වෙලාව මදී. තොර සඥාව සංඥාවදැන් පෙරලනවද නැද . සඥ වෙනස්වෙනවද නද කොච්චර වෙලා චිතක්ෂණය. චිතක්ෂණය වෙනස් සඥාව දැන් එකන විපරි නමයි පෙරලනවා. එතට සං්ඥාව ලෙඩවෙන්න ඇ ල හරි අදුු ගණඩ බැරතුව ලෙඩනනි. හරියට අඳුනාගන්ඩ බ සං්ඥාව කියන හඳුනා ගැනීමනි ඒ රූපය හරියට අදුනගඩ බැව වන සිත ෙඩ වෙන්න. රූපය හ හරියට හඳුනගත්තුන් කියැෙන ආමං හරියට දැක්කා දෙක හරියට දක්කල හඳනා ගඩ බැරිවුුණාන අයෝ මට බන මෙච ළඟට වෙලා හිට ම බලාගඩ බැරුණනාන දැල් ලෙඩද දැ මනස්සම සංඥාව ලෙඩේ ලෙතින් එ හඳුන ගන්නඩ බැරවුණා හැරිට දැ ලෙඩ වෙනද එක දුකටයිතින් එක හොමද සංඥාව කියන සිතේ ක්‍රියාව තර සංඥ්‍යාව ක්‍යාත්මක වෙන්නනම් රූපත් වෝනිද නාමරුපච්චා සලාහිතන සලා හිතන පච්චා පස්ස පස්සපච්ච ේදන වේදන පච්ා තන්න තන්නාපච්ච පදාාන උපාධන පච්චා බව බවපච්චා ජාති ඕක තමයි දු දෙකර සංඥාව ගීන්ධානකයිහ දුකට හරි පැහැදිරිිද කියනෙ ඒනන් එතකොට දුකට අයිති එකක්. එ මෙන්න මේ විදිහයට දකින්නන්නේඉති කාල වෙලවරය. තොරක දුකට ඇතිවෙන හැ ලඩ වෙන එක. ද මේක සනයක් තුළ විනාශස වෙනවාදනද. ප්‍රත්්‍යයෙන්න්නේ මේ හදන්න ඕනි එතට හදන්න සඥාවට පටන්ගණඩනං හේතුවක් ඕනේ ඇැබයි විනාසයට හේතුවක් අවශනය. ඉස්පර්සිය ප්‍රත්්‍යයවෙන්න ඕනේ හඳුනගන්නනම් හැබැ හඳනාගත්ත සනය විනාසයි තර විනාශයට හේතුවක් ඕන්නේ හදන්ඩ හේතුවක් ඕන එතුවට ත තම තමන්ගේ නොවන දෙයක්ඇ හදන්න හේතුක්න ෂ්පර්ස හේතු න හදන්ඩ හැබයි හදිච්ච ගමන් විනාසයි එසිතඉවර එතනම ිතක්ෂණය හදන්න හේතුවක් ඕනේ හැදුනට පස්ස විනාසයට හේතුවක් අවශනයශනය විෙනස්සයි එනම් සනයක් තුළ බිඳනවදනදඳ සනයක් තුළ විනාස්සයි පරමමාර්ථ වශයෙන් ති පරමර්ථසන්නේ. යි ර්ය තරයි සඥාවට පෙන ඉඩ පුල ඉස්පර්සිය නැතුවකොමද සඥාවෙන්නේ සඥාව ගන්නබේ ඉස්පර්සය වන්න ඇත. දැන් ගනා දුරේ අම්ද්‍යයක් තියනවා කියලා අදුර ගන්න පුල. බෑ ආලෝකයක් කෝනි. එ වටම න දයක් තියනවා කියලා ගඩ පුල. එන තො ස්පර්ෂයන ගන්න. අක ර පර්ස කට හඳුනගන්න. නොරහනං අභේෂනයයක් තුළ ත පරමාර්ත වශයෙන් නෑ තමාගේ කැමැත්ති හැටියටුද පිඩියලවෙනි තමාගේ කැති ඇටියරද පිඩියලවෙෙන ඒන දකිල නිවර දිව ඇති අනිිකරු කියැන වෙලා වන්න පැගත්වවෙලි ර කල වස ලතිීන දැනිී තරම මේ ජීවිතය නිවීම පිණිස උපකාරව වන දහම් කරනු දැවැටික ඇති නේ නිවන්දකට ඇති හොඳර වනි එද දැමකා දෙ කරඩුවේ පරික්ෂ කළ බල විභා කල බලින් දෙවියන්ට පින්දිිම ආකා සට්ටා ච බුම්මට්ටා දේවානාගා මහි්දි පඥන්තං අනු මෝදිිත්වා චිරන් රක්කං තුළෝක සාසනං ආකා සට්ටා චබුම්මට්ටා ත අනු මෝදිිත්වා චිරන් රක්කන් තු දේශනං ආකාසට්ටාච බොම්මටට දේවානාගා මහිද්දිි කාපංඥන්තන් අනුමෝදි. චිරන්රක්කං තුමන් පරන්ති රැස්කරගතන තප්‍රමාණු පනිසාක්තියෙන්න්න බප සෑම දෙෙනනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනාවේවා කියලා. හිතාගෙන සාධ කියන්න සැම දෙෙනට මාසිරවාද කරනවා අභිවාදන සීලිස් නිච්චංවතාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන් නෝසුකංබලා. ආයරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝනි බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු දේශක්හයෝ නිප්පානන්